මංගද හිතුවා ඔක්ලන් එක තයි පොංගල් වලට හදන පොංගල් බතක් හදනවා කියලා. මමත් දන්නේ නැහැ මේක හදන්නේ. ඉතින් මමත් එක එක්කෙනාගෙන් අහලා ඉගෙනගෙන තිබුණා. ඒ විදිහට අපිත් ඉගෙන ගමු කොහොමද මේක හදන්නේ කියලා. මේක හරි රසයි. අපිට වෙනස්නේ. අපේ දමිල සහෝදර සහෝදරියෝ හදන තරම් නම් රස නැති වෙති මගේ පොංගල් බත. එනකට මම ලොකු උත්සාහයක් ගන්නවා ඒ වගේම හදන්න. මම නම් ගෙදර හදනවා මේක දැන් හැදුවම හරි රසට එනවා. ඕගලනොත් රස බලන්න මේක කොහොමද කියලා. මම දැන් මේ බත දෙවිදියකට හදනවා. මට දෙන්නේ කියලා දීපු විදියක් තියෙනවා. මම ඒ දෙවිදියටම ඕගලන්ට පෙන්නනවා. හැබැයි මම එකක් කියන්න කැමතියි. දැන් මුං ඇට ගන්නකොට මුං ඇට කබලේ බැදලා ඉස්සෙල්ලා මුං ඇට අපි ගරන්නේ අර හයිය ඇට තියෙන නිසා මුං ඇට හොඳට ගරලා සෝදලා වේලලා ඊට පස්සේ බදින්න. බැද්දට පස්සේ සමහරක් අය ඒක පියලි කරනවා. අර මෙහෙම මේ පොත්ත යවනවානේ මේ හොඳට අපි මතුල්ලලා පොත්ත යවලා පියලි කරලා ගන්න. මං හැබැයි හදන්නේ මුං ඇට බැදලා ඒ පියලි කරන්නෙත් නැතුව ඒ පොත්ත යවන්නෙත් නැතුව මං ආසය කොළපාටට පේනවට ඒ වගේ එකක් කිරි දාලා අනිත් එක කිරි දාන්න නැතුව අපි බලමු කොහොමද හදන්නේ කියලා. මං අද මේ පොංගල් බත දෙවිදියකට හදා ගන්න යන්නේ. දැන් මම මේ රයිස් කුකර් එකේ මේ හාල් ගන්න කප් එකෙන් තුන් කාලක් විතර හාල් අරන් තියෙනවා පොඩ්ඩක් හදන්න කියලා. මේක මුං ඇට ටික බැදලා තියෙන්නේ. මුං ඇට හැදි දෙකක් විතර මේක පොඩ්ඩනේ හකුරු තියෙනවා. මේක මට කියලා දුන්නේ ඉන්දිරා. දැන් එයා කියපු විදියට මේකට පොල් කිරි දාන්නේ නැහැ. පොල් කිරි දාන්නේ නැහැ. පොල් ගාපු පොල් දාන්නේ. අනිත් එක මේ කජුයි මුද්‍රස් පළුනුයි එළඟි තෙලින් බැදලා තමයි දාන්නේ මේ බත හදනකොට. මේක වතුර තමයි පාවිච්චි කරන්නේ. දැන් මට මේක කියලා දුන්නේ සරෝජා. එයා කියපු විදියට මේ ප්‍රමාණයමයි හාල් අරන් තියෙන්නේ. ඒකට පොල් කිරි දානවා. මේක සාමාන්‍යයෙන් අපි කිරි බත හදන විදියටමයි හදන්නේ. පොල් කිරි දාලා ඊට අමතරව වෙනසකට තියෙන්නේ හකුරු දාලා කජු මුද්‍රස් පළන් දාලා මුං ඇට දාලා හදන එක තමයි. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මම දැන් එළඟි තෙල් ටිකක් රත් කරගෙන කජු ටික දැම්ම බැදෙන්න. කජු ටික මේ තෙලෙන් බැදුනම අපි එළියට ගමු. මම මුද්‍රස් පළන් ටික දැම්ම. ඒකත් හොඳටම බැදුනා. මම ඒකත් දැන් බානවා. මගේ කජු ටික හරි. මම දැන් ඒක ගන්නවා. කබලේ බැදගත්ත මුං ඇට ටික වතුර ටිකක් දාලා මම හාල් දාන්න කලින් පොඩ්ඩක් තඹ ගන්නවා. මම දැන් මුං ඇට ටික වතුර චුට්ටක් දාලා තැඹුවා. ඊට පස්සේ මම හාල් දාලා සාමාන්‍ය බත වගේ උයා ගන්නවා. වතුර දාලා සාමාන්‍ය විදියට බත උයා ගන්නවා. මම දැන් බතට වතුර තිව්වා සාමාන්‍ය විදියට. මම ලුණු චුට්ටකුත් දානවා. දාලා මම බත උයා ගන්නවා. දැන් බත පැහෙනවා. දැන් හොඳට ගින්දර අඩු කරන්න මේ වගේ වෙලාවට ලිපේ උයා ගන්නවා නම් නැත්තම් රයිස් කුකරේ උනක් පුරුවා. තව මේක බාගෙට හැදෙනකොට අපි හකුරු ටික දාලා කවලම් කරමු. දැන් මගේ බත තුන් කාලකට විතර තැඹිලා තියෙන්නේ. මම දැන් ඒ වෙලාවට මේ හකුරු සීනි ටික දානවා. ඉතින් මේකට දාන්නේ නෑනේ පොල් කිරි. ඊට පස්සේ මම මේ ගාගත්ත පොල් ටික දානවා. දාලා හොඳට කූරු ගාගන්න. දැන් මේක මේ පොල් දාපු එක එකට මම අර දැන් තව චුට්ටක් නිකන් වතුර වගේ තියෙන එකක් අඩු වෙන්න ඕනේ. අර අපි එළඟි තෙලේ බෙදගත්තානේ මේක මම අර හට්ටි ඉතුරු වෙච්ච එළඟි තෙල් චුට්ටක් ගත්තා. ඒ බැදපු මේක එළඟි තෙල් රස එනකොට හොඳයි. ඒක දාලා අපි දැන් කවලම් කරනවා. මට ඕගලන්ට පෙන්නන්න බැරි වුණා මම මේකට හකුරු දානකොට මේ දෙකටම එන්සා කරාපු නැටි දැන් කලලා. ඒක පෙන්නන්න බැරි වුණා. ඕගලන්ට දාන්න. දැන් අපි කිරි දාන්නේ නැති එළඟි තෙල් එක හරි සුවඳයි. එළඟි තෙල් දැම්මනේ. දැන් අර එළඟි තෙල් වලින් බැද්දා ඒ ඉතුරු තෙල් මේ එළඟි තෙල් ටිකක් දැම්මා. හරි සුවඳයි මේක. හරි රසත් එක්ක. දැන් අපි මේක බාගන්න යනවා.
කියනවාද අපි හදාගත්ත පොංගල් හතමී අර පොල් කිරි දාන්න නැතුව එළිගෙ තෙලින් කජු බදගත්ත ඉන්දිරා කියලා දීපු වත දැක්කද මේ මේ වැඳලා තියෙන ඉන්දිරාද මේ විදියට දාන්න කියලා අපි දැන් මේක බෙදාගමු හරි සුවඳයි එළිගෙ තෙල් සුවඳ එනවා හොඳට ඔගලමත් අදර බලන්නකෝ මේක නිකන් ඩෙසර්ට් එකක් වගේ පැණි රසට මේ තියෙන්නේ අපි හදාගත්ත රසයට හදාගත්ත පොංගල් බත හොඳයි මුංගට ටික වතුර චුට්ටක් දාලා තැඹුවා ඊට පස්සේ මම හාල් දාලා සාමාන්‍ය බත වගේ උයා ගන්නවා වතුර දාලා සාමාන්‍ය විදියට බත උයා ගන්නවා දැන් මගේ බත හරියනකම් මං කිරි ටික හදා ගන්නවා දැන් කිරි දාලා හදන බතට පොල් කිරි වලට අකුරුයි සීනි ටිකකුත් දාලා බිය කරගන්නවා ඒකම ලුණු ටිකකුත් දානවා දාලා බිය කරගෙන බත හැදුනම අපි මේක දානවා බතට ඊට පස්සේ තමයි මම අන්තිමට බාන්න ෆිට් කරලා මේ මුද්‍රස් පලා කජු ටික රෝස් කරගත්ත කජු एक दें किरी दान बातेट मामा मैं काजू ये हिमा एलेगी तेले बैठ दी ने एलेगी तेले बैठ गए ते किरी दान नेती तो बाले मुने हाल पोड़ा है नेती नेचर पोड़े की हाथ लाइक में मामा बाले मुने तो ये कर ला पी बातेट दान दें बाता हरी दें किरी दान है वेला वो मामा दें अर दिए कर गत्ता हाथुरू सीन मेकट मम पोल मेक पुडा पत्र वाले तव टिका अरे मैं ओपे की कम यार मुंगेट भी मुंगेट दी तंबा सा पिंगेनतीला मे मुंगेट पिंगेनती अभी कबले बेदला ඊට පස්සේ අනිත් ඒවා ලෑස්ති කර ගන්න ගමන් පොඩ්ඩක් වතුර දාලා තියන්න. ඊට පස්සේ ආල් දාන ඉස්සෙල්ලත් අපි තඹ ගන්නවානේ මුංගට වෙනම. එතකොට ඒක ගානට තැඹිලා එනවා. මේ සැරේ අඩු ගින්දරේ වතුර ටිකක් දාලා තැඹ ගන්න. ඊට පස්සේ තමයි ආල් දාන්නේ අපි. දැන් මම මේ පොල් කිරි දාපු බතට කජු මුද්‍රස් පළංගි දාලාම තියනවා. දාලා ටිකක් මේක වේලෙනකන් තියනවා. මේක ඇත්තටම කිරි බත වගේ වේලෙන්නේ නැහැ ටිකක් තෙත ගැතියට තියෙන්නේ මේ බත කොහොමද මේක තමයි අපි පොල් කිරි දාලා හදාගත්ත බත මේක තමයි අපි පොල් කිරි දාන්නේ නැතුව පොල් දාලා එළිඟි තෙල් වලින් කජු ටික බදලා හදාගත්ත බත මේ බත හරි සුවඳයි එළිඟි තෙල් සුවඳයි බලන්න ඕගලනුත් try කරන්න මේවා දැන් අපි රසට පොංගල් බතකුත් හැදුවා ඕගලනුත් ඒක හදලා රස බලන්නකෝ එහෙනම් අපි ආයෙත් හම්බෙමු මං අනේ